නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුගත තාගත වරදන්න චක්‍රවර්තී ස්වාමී වේ භාග්‍යවත් වූ අරියතු සම්මා සම්බුද්ධ ජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සද්ධාන් මස්සවනාබිලාසී සද්ධා බුද්ධ සම්පන්න පින්තුනි, අදත් අප මේ සූදානම් වන්නේ සදාම් දැනුමට අත්වන දහම් පොත් පෙළේ 3 වෙනි පොත පාදක කරගෙන ඒ ප්‍රශ්නෝත්තර සහිත දහම් පොතෙන් ප්‍රශ්නෝත්තර පිළිතුරු සපයන වැඩසටහනක් ආරම්භ කරන්න. ආරම්භක වැඩසටහනත් එක්ක අද විසිරුවාරින් විකාශනය කරන්න සම්පාදනය කරලා 238 වෙනි වැඩසටහන. ඉතින් මේ පින්තුනි යෝනිස මානසිකාණෙන් එළඹ සිටින සත්‍යම් ප්‍රඥාණෙන් යුතුවම තමාගේ සිත අන්න පිටවන්න පිළිගෙන සිත රැකගෙන සමාධිපත් වන විදිහට මේ දහම් කරුණු හොඳින් මනසේ දරා ගන්නා විදිහට ශ්‍රවණය කරගෙන ඒ දරා ගන්නා වූ ධර්මයට අනුව තමාගේ ජීවිතය සලස් කරගෙන මේ දුප්පත් සසරෙන් එතරව අප හැම දිනාටම සසර ගතලින් එතරව පැතු බෝධි කියන ලෝතුරා මාමයන්ගේ සම්මා සම්ජන්හසේ පෙන්වාව දාල දර්ශනය තුල නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අප හැම දිනාට මේ ධර්මඥානීය මහෝපකාරී වේවා කියන උතුම් සිතිවිල්ල පෙරදරි කරගෙන ශ්‍රවණය කරන කියලා මම ඉල්ලීමක් කරමි. මේ තියෙන පින්නතුනේ දහම් පොත. අද තියෙන පින්නතුනේ 611 වෙනි පිටුවේ 617 වෙනි ප්‍රශ්නේ ඉඳලා තමයි ඉදිරියට කාල වේලා ලැබෙන පරිදි ප්‍රශ්න විසඳන්න අපි උත්සාහ ගනිමු. 617 වෙනි ප්‍රශ්නය. අඥානෝපේක්ෂාව යනු කවරේද? අඥානෝපේක්ෂාව යනු කවරේද? සමසතරිස් කර්මත්තාන භාවනා පොතෙන් තමයි පිළිතුර සපයාගෙන තියෙන්නේ 185 වෙනි පිටුවේ. මෙන්න පින්නතුනේ ඊට පිළිතුර. චක්සුරාදී දොරටු වලින් ගන්නා වූ රූපාදී අරමුණු කෙරෙහි ඇලීම් ගැටීම් පිළිබඳවත් කිසිම තේරුමක් නැතිව සතුටක් අසතුටක් නැතුව නොවනින් තොරව පවතින මුලා වූ මැදහත් බව අඥානෝපේක්ෂාවයි. නැවත පිළිතුර. චක්සුරාදී දොරටු වලින් ගන්නා වූ රූපාදී අරමුණු කෙරෙහි ඇලීම් ගැටීම් පිළිබඳවත් කිසිම තේරුමක් නැතිව සතුටක් අසතුටක් නැතිව නුවණින් තොරව පවතින මුලා වූ මැදහත් බව අඥානෝපේක්ෂාව නම් වේ. ඒකට තමයි අඥානෝපේක්ෂාව කියලා කියන්නේ. ඊළඟට පින්නතුනේ 618 වෙනි ප්‍රශ්නය 611 වෙනි පිටුව. අරූප භාවනා නම් කවරේද? නැවත ප්‍රශ්නය. අරූප භාවනා නම් කවරේද? පිළිතුර. කසිනාදීය මෙන් රූප ධර්ම කිසිවක් අරමුණු නොකොට වඩනු ලබන භාවනා සතරයි. පිළිතුර නැවතත්. කසිනාදීය මෙන් රූප ධර්ම කිසිවක් අරමුණු නොකොට වඩනු ලබන භාවනා සතරයි. ඒ අරූප භාවනා හතර තමයි පින්නතුනේ ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤා කියන අරූප තලවට යන්න උපදවන කුසල් තිත්වල ශක්තිය උපදවන්නේ මේ භාවනා හතරයි. ඊළඟට පින්නතුනේ 619 වෙනි ප්‍රශ්නය 611 වෙනි පිටුව. සීනාස්තව නමින් හැඳින්වෙන්නේ කවර උතුමෝද? නැවත ප්‍රශ්නය. සීනාස්තව නමින් හැඳින්වෙන්නේ කවර උතුමෝද? පිළිතුර. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සීනාස්තව නමින් හැඳින්වේ. සසර ගමනට හේතු වන සියලු ආස්තව ධර්මයන් නැසූ නිසා මේ නමින් භාවිත වේ. ඒ ආස්තව වෙනා කාමාස්තව, භවාස්තව, දිත්‍යාස්තව, අවිජ්ජාස්තව යන හතරයි. එසේ නසා ගමන්නේ. නැවතත් පිළිතුර. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා සීනාස්තව නමින් හැඳින්වේ. සසර ගමනට හේතු වන සියලු ආස්තව ධර්මයන් නැසූ නිසා මේ නමින් භාවිත වේ. ඒ ආස්තව නම් කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන හතරයි. කාමාස්තව, භවස්තව, දිට්ඨියස්තව, ඊළඟට අවිජ්ජාස්තව. ඒ හතර තමයි නසාරම. ඊළඟට 620 වෙනි ප්‍රශ්නය 611 වෙනි පිටුව. සමත භාවනා වඩාගෙන ඉදිරියට යද්දී පළමුවෙන් ලැබූ ආකාසානංචායතන චිත්තය වනාහි විඤ්ඤාණංචායතන ධානය ලැබන විට ඉකුත්ුයේ වේ. ඒත් ඒ ඉකුත්ු විඤ්ඤාණය අරමුණු කොට
ම අරමුණ කොටම විඤ්ඤාණඤ්ඤායතන පහළ. ආකින්චාඤ්ඤායතන පත්තීමේදී ආකාසාණඤ්ඤායතන ධාන චිත්‍යාගේ නැති බව හිස් බව අරමුණු කළ යුතුයි. මේ හිස් බව එම හිස් බව නැති බව හඳුන්වනු ලබන්නේ කවර නාමයකින්ද? ඥාතත් ප්‍රශ්නේ බලමු. සමත භාවනා වඩාගෙන ඉදිරියට යද්දී පළමුවෙන් ලැබූ ආකාසාණඤ්ඤායතන චිත්තය වනාහි විඤ්ඤාණඤ්ඤායතන ධානය ලැබන විට ඉක්ුත් වූයේ වේ. එහෙත් ඒ ඉක්ුත් වූ විඤ්ඤාණය අරමුණ කොට විඤ්ඤාණඤ්ඤායතන පහළ ආකුඤ්චඤ්ඤායතනයට පත්වීමේදී ආකාසාණඤ්ඤායතන ධාන චිත්තයගේ නැති බව ඉස් බව අරමුණු කළ යුතුයි. එම ඉස් බව නැති බව හඳුන්වනු ලබන්නේ කවර නාමයකින්ද? පිළිතුර මා සපයාගෙන තියෙන 194 වෙනි පිටුව සම 40 කර්මස්ථාන භාවනා පොතේ. මෙන්න පිළිතුනේ පිළිතුර එම හිස් බව නැති බව හඳුන්වනු ලබන්නේ නාස්ති භාව ප්‍රඥප්තිය නමින්. නැවතත් පිළිතුර එම හිස් බව නැති බව හඳුන්වනු ලබන්නේ නාස්ති භාව ප්‍රඥප්තිය නමින්. ය එම හිස් බව නැති බව හඳුන්වනු ලබන්නේ නාස්ති භාව ප්‍රඥප්තිය නමින්. ය ලකට 621 වෙනි ප්‍රශ්නය 612 වෙනි පිටුව. චිත්තාලංකාරත්තං චිත්ත පරික්කාරත්තං දානං දේති. මෙසේ දන් දීම සිද්ධ කරනු ලබන්නේ චිතේ අලංකාරය පිණිසයි. චිතේ පරිවාරය පරිස්කාරය පිණිසයි. කුමද්ද මේ චිතේ අලංකාරය? යහපත් ප්‍රශ්නය. ආචිවිෂේක චිත්තාලංකාරත්තං චිත්ත පරික්කාරත්තං දානං දේති. ඒ පාළි පාඨ මෙසේ දන් දීම සිද්ධ කරනු ලබන්නේ සිතේ අලංකාරය පිණිසයි. සිතේ පරිවාරය පරිස්කාරය පිණිසයි. කුමක්ද මේ සිතේ අලංකාරය කියලා පෙන්වන. ඒකට මම පිටුදුස අපයාගෙන තියන්නේ 174 මනෝහර ධර්මදේශනා කියන දහම් පොත් පෙළේ 5 වෙනි කාණ්ඩයේ දහම් පොත. මෙන්න පිළිතුර දානමය කුසලයක් සිදු කරන වේලාවේදී නිවන් සුව පතාගෙන ඒ සිදු කිරීමේදී එතනදී පහළ වෙනවා සතිපට්ඨාන 4, සම්‍යප්පදාන වීර්ය 4, ඉන්දිපාද ධර්ම 4, ඉන්දිය ධර්ම 5, බල ධර්ම 5, බොජ්ජංග ධර්ම 7 සහ මාර්ග අංග 8. මේවා තමයි චිත්තාලංකාරය චිත්ත පරිස්කාරය කියන්නේ. දැන් අපි දානමය පින්කමක යෙදී සිටින වේලාවේදී හැම දිනාගේම సంతාන තුල ඒ පින්කම් පිළිබඳව ඒ කටයුත්තේ සිහිය යෙදුණා. ඒ සිහිය තමන්ගේ කය හැසිරීමේ සිහියයි. තමන්ගේ කුසල් චිත්තේ සෝමනස්ස වේදනාව හැසිරීමේ සිහියයි. කුසල් චිත්ත ප්‍රයතුනේ සිහියයි. මේ හතර තමයි සතිපට්ඨාන 4 නමින් කියවෙන්නේ. මේ කුසල ක්‍රියාව තුළදී යෙදෙන යෙදෙන සිතක් ගානේම නූපන් අකුසල් උපදී ගියා. උපන් අකුසල් යටපත් වුණා. නූපන් කුසල් උපන්නා. උපන් අකුසල් වැඩුණා. මේ සතර ආකාරයේ සිද්ධ වුණේ වීර්ය චෛතසිකය නිසායි. ඒක සම්මා වායාමව සම්‍යක්ප්‍රදන් වීර්ය 4යි. ඒ සමගම මෙම කුසල ක්‍රියා පිළිබඳව බලවත් ඡන්දයක් ඇති වුණා. ඒක ඡන්ද ඉර්ධිපාදයයි. බලවත් වීර්යයක් ඇති වුණා. බලවත් වීර්යයක් ඇති වුණා. ඒක වීර්ය ඉර්ධිපාදයයි. බලවත් කුසල් සිතක් එළඹ සිටියා. ඒක චිත්ත ඉර්ධිපාදයයි. ආංශංශ දක්නා නුවණ පහළ වුණා. ඒක වීමාංශා ඉර්ධිපාදයයි. මෙම සතරෙන් එකක් ප්‍රධාන වෙනකොට අනෙක් තුනයට අනිවර්තනය වෙනවා. ඒ හතරම සිතේ පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේදී සිතේ ඉර්ධිපාද ධර්ම හතර පහළ වුණා. ඒ වගේ මේ කුසල ක්‍රියාව කරනකොට සිත පහදවන සද්දා ඉන්ද්‍රිය පහළ වුණා. කුසල අරමුණ තීපත් කර දෙන සති ඉන්ද්‍රිය පහළ වුණා. කුසල අරමුණ සිත තැන්පත් කරන සමාධි ඉන්ද්‍රිය පහළ වුණා. ඒ කුසල ක්‍රියාවේ වටිනාකම මෙනෙහි කරන ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වුණා. මේ දානමය පින්කම තුල ඉන්ද්‍රිය ධර්ම පහක්ම පහළ වුණා. කුසීත කමෙන් යට නොවන වීර්ය බල විරිය බලය පහළ වුණා. කුසීත කමෙන් යටපත් නොවන යට නොවන වීර්ය බලය විරිය බලය පහළ වුණා. සති බලය උද්දච්චයෙන් යට නොවන ඒකාග්‍රතාව පහළ වුණා.
සමාධි බලය අවිද්‍යාවෙන් යටවන ප්‍රඥා බලය. මෙම පංච බල ධර්මයන් පහළ වුණා. ඒ සමගම මෙහිදී නිවන් සුව පතාගෙන නිවනට උපනිශ්චය වන. ඒ සමගම මෙහිදී නිවන් සුව පතාගෙන නිවනට උපනිශ්චය වන සිහිය සති සම්පොජ්ජංගයේ බවට පත් වුණා. නිවන් සුව පතා කළ කුසලයේ ධම්ම විච සම්පොජ්ජංගයේ බවට පත් වුණා. නිවන් පතාගෙන කරන මෙම කුසලය කුසල විරිය සම්පොජ්ජංගයට බවට පත් වුණා. නිවන් පතාගෙන කරන මෙම කුසල විරිය සම්පොජ්ජංගයේ බවට පත් වුණා. නිවන් සුව පතා කරන මෙම කුසලයේ සිතේ ප්‍රීති සම්පොජ්ජංගයේ බවට පත් වුණා. නිවන් පතාගෙන කරන මෙම කුසලයේදී ගතේ සිතේ සම්තිදීම පස්සද්ධි සම්පොජ්ජංගයේ බවට පත් වුණා. නිවන් සුව පතා සිදු කරන මෙම කුසලයේ සිතේ තැන්පත් බව ඒකාග්‍රතාව සමාධි සම්පොජ්ජංගයේ බවට පත් වුණා. කුසල් සිතේ සම භාවයටම ඇති කරන්නා වූ උපේක්ඛා සම්බොජ්ජංගය පහළ වුණා. බොජ්ජංග ධර්ම හතක් මෙහිදී යෙදුණා. රත්නත්‍රයේ කෙරෙහි සිතේ පහළ වූ බලවත් ප්‍රඥාව සම්මාදිට්ඨි බවට පත් වුණා. නිවන් පතාගෙන සිදු කළ කුසල් බැවින් මෙත් කරුණා පෙරට කරගෙන සිදු කළ කුසල් බැවින් සම්මා සංකල්පයක් නැත්නම් සම්මා සංකප්ප පහළ වුණා. කුසල් වචන පාවිච්චි කළ බැවින් සම්මා වාචා මාර්ග අංග පහළ වුණා. කුසල් ක්‍රියාවකට කය දෙව බැවින් සම්මා කම්මන්තයක් පහළ වුණා. පිරිසිදු සිතින් මෙහි යෙදුණ බැවින් සම්මා ආජීවයන් පහළ වුණා. නූපන් කුසල් ඉපදීමට උපන් කුසල් වැඩිදියුණු කිරීම කියන සතර ආකාරයෙන්ම ක්‍රියා කළ සම්මා වායාම නමින් මාර්ග අංග පහළ වුණා. සිහියෙන් කය හැසිරවීම, සිහියෙන් සිත විඳනේ හැසිරවීම, සිහියෙන් කුසල් සිත හැසිරවීම කියන සතර ආකාර වූ සතිපට්ඨාන වශයෙන් සම්මා සති පහළ වුණා. ඒක සම්මා සමාධිය නම් වෙනවා. මේ ආකාරයට බැලුවාම ආර්ය අෂ්ටාංග මාර්ගය මේ පින්කම ඇතුලේ වැටුණා. එයින් සිදුවන්නේ අපේ සිත අලංකාර වුණා. ඒ නිසා මෙම දාණය චිත්තාලංකාර දානයක් වුණා. චිත්ත පරිස්කාර දානයක් වුණා. ඒ වගේම සිතේ පාරමී ගුණ 10ක් වැඩි වුණා. එහිදී මේ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාවයි, මෙහිදී සමාදන් වූ සීලය සහ සංවර වීම සීල පාරමිතාවයි, නිවන් පතාගෙන කුසල් කිරීම නිසා නෙක්ඛම්ම පාරමිතාවත් මෙහිදී පිරෙනවා. නුවණ හැසිරීම නිසා ප්‍රඥා පාරමිතාව දිනු වෙනවා. බලවත් වීර්යයෙන් පින්කම් වී යෙදුන බැවින් විරිය පාරමිතාව පිරෙනවා. බලවත් ඉවසීමෙන් එහි යෙදුන බැවින් ශාන්ති පාරමිතාව පිරෙනවා. මෙසේ කරන්නෙමු, මෙසේ දෙන්නෙමු කියන වචනය එසේම සම්පූර්ණ වෙනවා. අපි මේ පින්කම් කෙසේ හෝ කරන්නෙමු කියලා අදිෂ්ඨාන කරන විට අදිෂ්ඨාන පාරමිතාවද පිරෙනවා. ස්වාමීන් වහන්සේලා කෙරෙහි පින්කමට සහභාගී වන හැමදෙනා කෙරෙහි මෙත්සිත පැවැත්වූ බැවින් සාමිනාචලා කෙරෙහි පින්කමට සහභාගී වන හැමදෙනා කෙරෙහි මෙත්සිත පැවැත්වූ බැවින් මෛත්‍රී පාරමිතාවද පිරුණා වෙනවා. තපදුක් දෙකෙහිදී උපේක්ෂාවෙන් පැවතුන බැවින් උපේක්ෂා පාරමිතාවත් පිරෙනවා. මේ ආකාරයේ දස පාරමිතාවන්ද සම්පූර්ණ වෙනවා. එබැවින් මේ පින්කම තුළින් අපි සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරියක් කියන මෙම සතර මඟ ඵල නිර්වාණය සහත් බෝධියෙන් ලබන්නටත්, පසේ බුද්ධි බෝධියෙන් ලබන්නටත්, සම්මා සම්බෝධියෙන් ලබන්නටත් හේතු වන පරිද්දෙන් අංග සම්පූර්ණව හේතුක උත්කෘෂ්ට මහානුභාව සම්පන්න කුසල සම්භාරයක් බුදුන් පරපත් කරගත්තා කියා සතුටු වන්නට ඕන. එසේ සතුටු වන අතර එයින් ජනිත වූ කුසල සම්භාර ධර්මය අපට මේසා විශාල නිර්වාණ මාර්ගයක් උදාපත් කර දුන් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ 216ක් මගුල් ලකුණින් බබලන ශ්‍රීපාද පත්ම මූලයේ බුද්ධ පූජාවක්ම වේවා කියලා බුද්ධ පූජා කරමු. ඊළඟට පින්නතුනි 622 ප්‍රශ්නය 616 වෙනි පිටුව. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නික්ලේශී උත්තමයන් වහන්සේලා නිසා ඒ නිකලස් උතුමන් වහන්සේලා කයින් වචනයෙන් සිතින් කුසල් ක්‍රියා වශයෙන් කරන දේවල් වලදී ක්‍රියා මාත්‍රය සිතේ පහළ වෙනවා. මත විපාක නැහැ. ඒවාට කියනවා සහජාත චේතනා කියලා. මේ පැහැදිලි කරන උපමාවක් ලියා. නැත්නම් ප්‍රශ්නය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නික්ලේශී උත්තමයන් වහන්සේලා නිසා
ඒ නිකලස් උතුමන් වහන්සේලා කයින් වචනයෙන් සිටින් කුසල් ක්‍රියා වශයෙන් කරන දේවල් වලදී ක්‍රියා මාත්‍ර සිටේ පහළ වෙනවා. මතු විපාක නැහැ. ඒ වාට කියනවා සහජාත චේතනා කියලා. මේ පැහැදිලි කරන උපමා ක්‍රියා. මම පිළිතුරු සපයාගෙන තියන්නේ 204 වෙනි පිටුව මනුහර ධර්ම දේශනා කියන දහම් පොත් පෙළේ 5 වෙනි කාණ්ඩයේ දහම්. බලෝ පින්නතුණු පිළිතුර. දැන් අපි දන්නවා රහතන් වහන්සේලාටනේ සහේතුක සිත් 15 වෙනි. ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වක්පිළිච් කරනවා. වැඩිහිටියන්ට වදිනවා. මල් පූජා කරනවා. ධර්ම දේශනා කරනවා. ධ්‍යාන වඩනවා. විදර්ශනා වඩනවා. තමන් වඩපු ධ්‍යානයත් වඩනවා. ධ්‍යානයන් වඩනවා. ඒ වගේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් චෛත්‍ය පිළිදැඟු බොමණු පිළිදැඟු කරනවා. අනුන්ට අනුශාසනා කරනවා. භාවනා කම්පටන් කියලා දෙනවා. බැලුවම කුසල් ක්‍රියාන්. නමුත් ඒ කුසල් ක්‍රියා තුල උන්වහන්සේලාට ක්‍රියා මාත්‍රිත් පමණයි. මතු විපාක නැහැ. ඒ ක්‍රියා මාත්‍රයට උපමාවක් තියෙනවා. මුලින් කපා හරහා වැටුණු ගසක කඳ තෙතමනේ තිබෙද්දී බොරු මල් හට ගන්නවා. ඒ බොරු මල් වල ගෙඩි කරල් ආදී හට ගන්නේ නැහැ. පළ හට ගන්නෙත් නැහැ. කඳේ තියෙන තෙත ගතිය කඳේ තියෙන තෙතමන ගතිය නිසා මල් හට ගන්නවා. නමුත් මල් පමණයි. ඒක වැටිලා යනවා. ගෙඩි හට ගන්නේ නැහැ. ඒ වගේම නික්ලේශී උත්තමයන් වහන්සේලා කයින් වචනයෙන් සිතින් කුසල් ක්‍රියා වශයෙන් කරන දේවල් වලදී ක්‍රියා මාත්‍රයක් සිතේ පහළ වෙනවා. ක්‍රියා මාත්‍ර සිතේ පහළ වෙනවා. මතු විපාක නැහැ. ඒ වාට කියනවා සහජාත චේතනා කියලා. ඊළඟට පින්නතුනේ 617 වෙනි ප්‍රශ්නය. මේ 623 වෙනි ප්‍රශ්නේ 617 වෙනි පිටුව. බලමු 623 ප්‍රශ්නේ කියවලා. බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය කියන නියාම ධර්ම පහක් ඇති බව අපි දනිමු. ඒවා කාගෙන්වත් විධානයක් තුළ සිදුවන ක්‍රියාකාරීත්වයක්දයි පැහැදිලි කරන්නේ. නැවතත් ප්‍රශ්නය බීජ නියාමය, උතු නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය, ධර්ම නියාමය කියන නියාම ධර්ම පහක් ඇති බව අපි දනිමු. ඒවා කාගේවත් විධානයක් තුළ, ඒ කියන්නේ අනකීමක් තුළ සිදුවන ක්‍රියාකාරීත්වයක්දයි පැහැදිලි කරා. පිළිතුර 206 වෙනි පිටුව මනෝහර ධර්ම දේශනා කියන දහම් පොතෙන් තමයි පිළිතුර අපි ආගෙන තියෙන්නේ 5 වෙනි කාණ. බලව පිළිතුර පින්නතුනේ. මේ නියාම කියා කියන්නේ කාගෙන්වත් විධානයක් නැතිව ස්වභාව සිද්ධියෙන් හේතුඵල සම්බන්ධතාවයෙන් සිදුවෙන දේවල්. විධාන කරන්න කෙනෙක් නැහැ. හේතුඵල සම්බන්ධතාවයෙන් සිදුවෙන. ඒකයි නියාම ධර්මය කියන්නේ. එසේ සිදුවන නියාම ධර්ම පහෙන් එකක් තමයි කර්ම නියාම. ඒකට අයිතිය චේතනාව, චේතනාව පහළවන්නේ සිතේ. ඒවා කුසල් හා අකුසල් වශයෙන් විපාක දෙන ස්වභාවයක් තියෙනවා. නැවතත් පිළිතුර මෙහි නියාම කියා කියන්නේ කාගෙන්වත් විධානයක් නැතුව ස්වභාව සිද්ධියෙන් හේතුඵල ධර්මතාවයෙන් සිදුවන දේවල්. විධාන කරන්න කෙනෙක් නැහැ. හේතුඵල සම්බන්ධතාවයෙන් සිදුවෙනවා. ඒකයි නියාම ධර්ම කියන්නේ. එසේ සිදුවන නියාම ධර්ම පහෙන් එකක් තමයි කර්ම නියාම. ඒකට අයිතිය චේතනාව. චේතනාව පහළවන්නේ සිද්දේ. ඒවා කුසල හා අකුසල වශයෙන් විපාක දෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට 624 වෙනි ප්‍රශ්නය පිළිතුරේ 617 වෙනි පිටුව. අතීත අනාගත වර්තමාන කර්ම වශයෙන් සිදුවන මේ කර්ම ක්‍රියාවලිය සූත්‍රාන්ත පිටකයේ අධ්‍යාත්ම පිටකයේ හා පරිසම්බිදා මග්ගපාළියේ කුමන ආකාරයකට විග්‍රහ කර තිබේද? නැත්නම් ප්‍රශ්නය අතීත අනාගත වර්තමාන කර්ම වශයෙන් සිදුවන මේ ක්‍රියාවලිය සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ හා පටිසම්භිදා මග්ගපාළියේ කුමන ආකාරයකට විග්‍රහ කර තිබේද? මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ 206 වෙනි පිටුව මනෝහර ධර්මදේශනා කියන දහම් පොතේ 5 වෙනි කාණ්ඩයේ දහම් පොත. මෙන්න පින්නතුනේ ඊට පිළිතුර. අතීත අනාගත වර්තමාන කර්ම වශයෙන් ඒ සූත්‍රාන්ත පිටකයේ 12 ආකාරයකට විග්‍රහ කරනවා. අභිධර්ම පිටකයේ 16 ආකාරයකට විග්‍රහ කරනවා. පටිසම්භිදා මග්ගපාළියේ 12 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි
කෙටියෙන් කල්පනා බලමු සූත්‍ර පිටකයේ 12 ආකාරයේ කෙවදුද කියලා. විපාක දෙන අනුපිළිවෙලක් තියෙනවා. විපාක දෙන අනුපිළිවෙල වශයෙන් 4ක් තියෙනවා. ඊළඟට විපාක දෙන ආකාරය වශයෙන් 4යි, විපාක දෙන කාලය වශයෙන් 4යි. මනෝහර ධර්මදේශන අංක 5 දහම් පොතේ 207 වෙනි පිටුවේ සිට ඉදිරියට බලා වැඩි විස්තර දත යුතුය. නැතත් අපි පිළිතුර කියලා බලමු පිටතුනේ. අතීත අනාගත වර්තමාන කර්ම වශයෙන් ඒ සූත්‍රාන්ත පිටකයේ 12 ආකාරයකට විග්‍රහ කරනවා. අභිධර්ම පිටකයේ 16 ආකාරයකට විග්‍රහ කරනවා. පටිච්චසම්පදා මග්ගපාළියේ 12 ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. දැන් අපි කෙටියෙන් සලකා බලමු සූත්‍ර පිටකයේ 12 ආකාරයේ කෙබඳුද කියලා. විපාක දෙන අනුපිළිවෙලක් තියෙනවා. විපාක දෙන අනුපිළිවෙල වශයෙන් 4යි. ඊළඟට විපාක දෙන ආකාරය වශයෙන් 4යි. විපාක දෙන කාල වශයෙන් 4යි. මනුහර ධර්මදේශන අංක 5 දහම් පොතේ 207 වෙනි පිටුවේ සිට ඉදිරියට පිටු බලා වැඩි විස්තර දත යුතුය. ඊළඟට 625 වෙනි ප්‍රශ්නය 618 වෙනි පිටුව. මරණාසන්න මොහොතට පත් වූ පුද්ගලයාට ඊළඟ භවය සම්බන්ධ ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කර්මයක් එළඹ සිටිනවා. ලැබෙන්න කර්මයක් එළඹ සිටිනවා. ඒ කර්මයේ කොටස් හතරකට අයිති වෙනවා. ඒ කවරේද? නැත්නම් ප්‍රශ්නය මරණාසන්න මොහොතට පත් වූ පුද්ගලයාට ඊළඟ භවය සම්බන්ධ ප්‍රතිසන්දියක් ලැබෙන්න කර්මයක් එළඹ සිටිනවා. ඒ කර්මයේ කොටස් හතරකට අයිති වෙනවා. ඒ කවරේ? 208 වෙනි පිටුව වණුහර ධර්මදේශනා කියන දහම් පොතේ 5 වෙනි කාණ්ඩයේ දහම් පොතෙන් තමයි පිළිතුරු සපයාගත්තේ. අපි බලමු පිළිතුර. එකක් තමයි ගර්භ කර්මය. ඊළඟට ආසන්න කර්මය. ඊළඟට ආජීන්න කර්මය. ඊළඟට කටත්තා කර්මය. මේ හතරෙන් අනුපිළිවෙලින් යමක් ලැබෙනවා. කුසල් පැත්තේ ගර්භ කර්ම නමින් හඳුන්වන්නේ ධ්‍යාන කුසල් සහ මාර්ගඵලලාභීන්ගේ උපචාර කුසල්. යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබා ධ්‍යානයෙන් පිළිහෙන්නේ නැතිව සිටියා නම් ඔහුට මරණාසන්න මොහොතේ අනිවාර්යයෙන් ඒ ධ්‍යාන කුසලයෙන් බී සිටිනවා. කිසියෙක් සෝවාන් වූ යම් කිසියෙක් සෝවාන් හෝ සකුදාගාමි හෝ අනාගාමි හෝ මාර්ගඵල තුනෙන් එකක් ලබාගෙන තියෙනවා නම් ඒ තැනත්තා ඒ ආර්ය උත්තමයාට අනිවාර්යයෙන්ම ඒ මාර්ග ඥාණයට ඉහළින් ලැබෙන්නේ කුසල් සිතක්. ඒකට කියනවා උපචාර කුසල් කියලා. අකුසල් පැත්තෙන් නම් පංචානන්තාරිය කර්මය සහ නියත මිත්‍යා දෘෂ්ටිය. මේ කියන කර්මයක් ඇතොත් සියලු කර්මයන්ට වඩා ඒ කර්මය එළඹි ඔහු දුගති ප්‍රතිසන්දියකට පමුණවනවා, එළඹෙනවා. මේකට කියන්නේ ගර්භ කර්මය කියලා. ඒවා අකුසල ගර්භ කර්ම වෙනවා. ඊළඟට පින්නතිනේ 626 වෙනි ප්‍රශ්නය 619 වෙනි පිටුව. කර්මය විපාක දෙන ආකාර හතරක. ඒ ආකාර හතර කවරේ? නැවත ප්‍රශ්නය. කර්ම විපාක දෙන ආකාර හතර. ඒ ආකාර හතර කවරේද? පිළිතුරු සපයාගෙන තියෙන්නේ 208 වෙනි පිටුව මනුහර ධර්මදේශනා දහම් පොත් පෙළේ 5 වෙනි කාණ්ඩයේ 10 පොතේ. මෙන්න පින්නතිනේ පිළිතුර. ජනක උපත්තම්බක උපපීඩක උපඝාතක වශයෙන් කර්ම විපාක දෙන ආකාර හතර වේ. ඥාතත් පිළිතුර. ජනක උපත්තම්බක උපපීඩක උපඝාතක වශයෙන් කර්ම විපාක දෙන ආකාර හතර වේ. ඊළඟට 627 වෙනි ප්‍රශ්නය 619 වෙනි පිටුව. 627 වෙනි ප්‍රශ්නය කර්ම ශක්තිය විපාක දෙන කාල වශයෙන් හතරයි. ඒ මොනවාද? නැත්නම් ප්‍රශ්නය කර්ම ශක්තිය විපාක දෙන කාල වශයෙන් හතරයි. ඒ මොනවාද? මම පිළිතුරු සපයාගෙන තියෙන 209 වෙනි පිටුව මනෝවර ධර්ම දේශනා දහම් පොත් පෙළේ 5 වෙනි කාණ්ඩයේ දහම් පොත. මෙන්න පිළිතුරු පින්නතනේ. දිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරේ වේදනීය අහෝස කර්ම කියලා විපාක දෙන කාල වශයෙන් ඒ සතර ආකාරයට නම් කරනවා. මේ දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ මේ ජීවිතයේදීම, ඒ කියන්නේ මරණයට පෙරදීම විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කියන්නේ මේ ළඟ ජීවිතයේදී, ඒ කියන්නේ මරණින් පසු ලබන ප්‍රතිලාභ ජීවිතයේදී විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කියන්නේ මේ ළඟ ජීවිතයේදී විපාක දෙනවා.
අපරාපරිය වේදනේ කියන්නේ මතු මතු ආත්ම වල විපාක දෙන කර්ම අවශ්‍ය කර්මය කියන්නේ සිය ජීවිත කාලය තුරදී විපාක දුන්නත් නුදුන්නත් ඉන් එහාට ඒක අවශ්‍ය වනෙහි කොටින්ම රහත්න විත කර්ම අවශ්‍ය වනවා කොටින්ම රහත්න විත කර්මය අවශ්‍ය වෙනවා ඒත් පිරිනිවන් පාන තෙක්ම ප්‍රවෘත්ති කර්ම විපාක දීමට නම් සිදු වෙනවා මේ හතරට කියනවා කාල වශයෙන් හතරයි කියලා. අපි නැවතත් බලමු මේ ප්‍රශ්නේ 624 ප්‍රශ්නෙට උත්තරේ කර්ම ශක්ති විපාක දෙන කාල වශයෙන් හතර කියේ මොනවද කියලා? ditta dhamma vedaniya upavajja vedaniya aparapari vedaniya arhosi karma කියලා විපාක දෙන කාල වශයෙන් ඒ සතර ආකාරයෙන් නම් කරනවා. මේ ditta dhamma vedaniya කියන්නේ මේ ජීවිතයේදීම කියන්නේ මරණයට පෙරදීම විපාක දෙනවා. උපපජ්ජ වේදනීය කියන්නේ මීළඟ ජීවිතයේදී කියන්නේ මරණයෙන් පසු ලබන ප්‍රථම ප්‍රතිසන්න ජීවිතේ. අපරාපරිය වේදනීය කියන්නේ මතුමතු ආත්ම විපාක දෙන කර්ම. අවසි කර්මය කියන්නේ සිය ජීවිත කාලයේදී විපාක දුන්නත් දුන්නත් ඉන්නේ යට ඒක අවසි වෙන්නේ. කොටින්ම රහත් වෙනට කර්මය අවසි වෙනවා. ඒත් පිරිනිවන් පානතෙක්ම ප්‍රවෘත්ති කර්ම විපාක දීමට නම් සිදු වෙනවා. මේ හතරට කියනවා කාල වශයෙන් හතරයි කියලා. ඊළඟට පින්නත්නේ 628 වෙනි ප්‍රශ්නය 628 620 වෙනි පිටුව. 620 වෙනි පිටුවේ 628 වෙනි ප්‍රශ්නය බලමු පිළිතුර. ප්‍රථම ප්‍රශ්නය කියවලා. සුසත ආවරණ පැළඳි ඇත්තඳ පිට යමින් සිටි රජු දැක. අනාගාම බවට පත් වූයේ කවර හිමිනමකගේ උපස්ථායක සාමණේර මිනමද්ද? දැන් ප්‍රශ්නය සුසට අභරණ පැළඳි ඇත්කඳ පිට යමෙන් චිති රජු දැක අනාගාමී බවට පත් වූයේ කවර හිමි නමකගේ උපස්ථායක සාමණේර හිමි නමක්ද? පිළිතුර සංඝරක්කිත ඉස්තවෙල උපස්ථායක සාමණේර නම සුසට අභරණ පැළඳි ඇත්කඳ පිට යමෙන් චිති රජු දැක අසුබය වඩා අනාගාමී විය. මේ තෙවැනි මඟ ඵලය. එතත් ප්‍රාණයේ පිළිතුර සංගරක්කිත ඉත්තේවිල උපස්ථාය සංගරක්කිත ඉත්තේවිල උපස්ථායක සාමණේර නම සුසට අභරණ පැළඳි ඇත්කඳ පිට යමෙන් සිටි රජද අසුබය වඩා අනාගාමී විය. මේ දෙවැනි මඟ ඵලය. අනාගාමී කියන්නේ තුන්වැනි මාර්ග ඵලයනේ. ඊළඟට 629 වෙනි ප්‍රශ්නය සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. බොජ්ජංග ධර්මය හතක. සප්ත බොජ්ජංග ධර්මයන්ගේ වශයෙන් විදර්ශනා වඩන්නා වූ යෝග අවචරිතයේ මේ පළමු කොට සති සම්බොජ්ජංගයගේ විද්‍යාමාන බව හෝ අවිද්‍යමාන බව හෝ දැනගන්නේ. එසේම නූපන් සති සම්බොජ්ජංගයගේ ඉපදීම වන සැටි උපන්නා වූ සති සම්බොජ්ජංගයගේ නැවත නැවත වැඩිමත් කුලත් දයක් වන සැටි දැන වාසය කරන්නේ. තවද කර්ම හතරක් සත්සම්බුද්ධංගයාගේ ඉපදීම පිස්ස පවත්නා. ඒ කර්ම හතර කවරේ? නැත ප්‍රශ්නය සති සම්බවි සති ධම්මවිච විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා බොජ්ජංග ධර්මය හතක්. සප්ත බොජ්ජංග ධර්මයන්ගේ වශයෙන් නිදර්ශනා වඩන්නා වූ යෝගාවචරිතමේ පළමු කොට සති සම්බොජ්ජංගයාගේ විද්‍යමාන බව හෝ අවිද්‍යමාන බව හෝ දැනගන්නේ. එසේම නූපන් සති සම්බොජ්ජංගයාගේ ඉපදීම වන සැටි උපන්නා වූ සති සම්බොජ්ජයාගේ නැවත නැවත වැඩිමත් විපුලත්වයක් වන සැටි දැන වාසය කරන්නේ. තවද කර්මු හතරක් සති සම්බොජ්ජංගයාගේ උපදීම පිණිස පවත්නා. ඒ කර්මු හතර කවරේ? 260 වෙනි පිටුව අභිධර්ම ප්‍රදීපිකා කියන දහම් පොතෙන් තමයි පිළිතුර අපි බලමු. පිළිතුර සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤයෙන් යුක්ත බවය එවත් සිහි නුවණ ඇති බවය පළවෙනි. දෙවෙනි එක මුට්ටසති පුද්ගල පරිවර්ජනතා එවත් මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන බවය. දෙවෙනි එක තුන්වෙනි එක එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සේවනා බවය. හතරවෙනි එක එයට නැමුණු සිත් ඇති බවය. මේ චතුර්විධ කාරණයන් හේතු කොටගෙන උපන්නා වූ ඒ ස්මෘති සම්බොජ්ජංගේ භාවනා තුම
රාත්මග හේතු කොටගෙන පරිපූර්ණ වේයයිද එතෙම දන්න. නැත්නම් ඒ පිළිතුර පළවෙනි එක සති සම්පජඤ්ඤයෙන් යුක්ත බව. එවත් සිහි නුවණ ඇති බව. පළවෙනි එක සති සම්පජඤ්ඤයෙන් යුක්ත බවය එවත් සිහි නුවණ ඇති බව. දෙවෙනි එක මුට්ටස්සති පුද්ගල පරිවඥතාවයවත් මුලා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කරන බව. තුන්වෙනි එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සෙවුනා භවයේ සේවනය කරන බවනි. හතර ඒත නැමුණු සිත් ඇති බව. මේ චතුර්විධ කාරණයන් හේතු කොටගෙන උපන්නා වූ ඒ ස්මුති සම්බොජ්ජංගයාගේ භාවනාතුමෝ රහත් මඟ හේතු කොටගෙන පරිපූර්ණ වේයයිද එතෙම දන්න. ඊළඟට පින්නතුනේ 630 වෙනි ප්‍රශ්නය. 621 වෙනි පිටුව බලන්න ප්‍රශ්නය කියවලා මුලින්ම උසලාදී ධර්මයන්හි යෝනිසෝ මනසකාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් ධර්ම විචේ සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස උපන් ධර්ම විචේ සම්බොජ්ජංගයාගේ නැවත නැවත වැඩි වීම පිණිස පිපුලක්ත්වය පිණිස ආශේවණය පිණිස පරිපූර්ණ භාවය පිණිස පවතී. තවද සප්තවිධ ධර්ම කෙනෙක් ධර්ම විචේ සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස පවත්නා ඒ කර්ම සත කවරේ? නැවත ප්‍රශ්නය. උසලාදී ධර්මයන්හි යෝනිසෝ මනසකාරය බොහෝසේ පුරුදු කිරීම නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස උපන් ධම්මවිචේ සම්බොජ්ජංගයාගේ නැවත නැවත වැඩිවීම පිණිස විපලත්වයේ පිණිස ආශේවනයේ පිණිස පරිපූර්ණ භාවයේ පිණිස පවතී. තවද සප්තවිධ ධර්ම කෙනෙක් ධම්මවිචේ සම්බොජ්ජංගයාගේ ඉපදීම පිණිස පවත්නා ඒ කර්ම සත කවරේ? නම් පිළිතුරු සපයාගෙන තියෙන 251 වෙනි පිටුව අභිධර්මාත ප්‍රදීපකා කියන 15 දෙවෙනි කාණ්ඩයේ පොතේ බලමු. පිළිතුරු පළවෙනි එක පරිපුච්චි කතා නම් වූ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ඥාන සමත විදර්ශනාවන්ගේ අර්ථ පිළිබඳ කොට ඇති ප්‍රශ්න පිළිවිසුම් බහුල කොට ඇති බව. නැවතත් ඒ පළවෙනි කොටස පරිපුච්චිකත නම් වූ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ඥාන සමත විදර්ශනාවන්ගේ අර්ථ පිළිබඳ කොට ඇති ප්‍රශ්න විමසීම් පිළිවිසීම් බහුල කොට ඇති බවය. දෙවැනි එක වස්තු විසද ක්‍රියතා. වස්තු විසද ක්‍රියතා නම් වූ අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ නොකෙටි බව පිළිසිඳ බැව් කිරීම. ඥාත දෙවෙනි එක වස්තු විසද ක්‍රියතා නම් වූ අධ්‍යාත්මික බාහිර වස්තුන්ගේ නොකෙටි බව පිළිසිඳ බැව් කිරීම. තුන්වෙනි එක ඉන්ද්‍රිය සවත්ත පටිපාදනතා නම් වූ ශ්‍රද්ධාදේන්ද්‍රයන්ගේ සමෝණ පරිදි පිළියෙල කිරීම. නැවතත් තුන්වෙනි එක ඉන්ද්‍රිය සවත්ත පටිපාදනතා නම් වූ ශ්‍රද්ධේන්ද්‍රයන්ගේ ශ්‍රද්ධේන්ද්‍රයන් දීන් සමෝණ පරිදි පිළියෙල කිරීම. නැවතත් ඒ තුන්වෙනි එක ඉන්ද්‍රිය සම්මත්ත පරිපාදනතා ඉන්ද්‍රිය සවත්ත පටිපාදනතා ඉන්ද්‍රිය සවත්ත පටිපාදනතා නම් වූ සද්දේන්ද්‍රියාදීන් සමෝණ පරිදි ක්‍රියා පිළියෙල කිරීම. හතරවෙනි එක දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනය එවත් නුවණ නැති පුද්ගලයන් දුරු කිරීම ධම්මවිච සම්බොජ්ජංගය වඩන පුද්ගලයා විසින් ස්කන්ධාදී ප්‍රවේදවත් වූ පරියාප්ති ධර්මයේ බැස නොගත් අඥාන පුද්ගලයන් දුරින් දුරු කටයුතු. නැවතත් හතරවෙනි එක දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනය එවත් නුවණ නැති පුද්ගලයන් දුරු කිරීම ධම්මවිචය සම්බොජ්ජංගය වඩන පුද්ගලයා විසින් ස්කන්ධාදී ප්‍රභේදවත් වූ පරියාප්ති ධර්මයේ බැස නොගත් අඥාන පුද්ගලයන් දුරින් දුරු කටයුතු. පස්වෙනි එක පඤ්ඤාවන්ත පුද්ගල තේවනතා
වචනයක පඤ්ඤාවන්ත පුද්ගල සේවනත නම් වූ නුවණ ඇති. නුවණ ඇති. පුද්ගලයා සේවනය කිරීම. හයවෙනි එක ගම්බීර ඥාන චරිය පත්‍ය වෙක්කනතා නම් වූ ගැඹුරු ස්කන්ධ ආදීන් පැවති ගැඹුරු ප්‍රඥා ප්‍රභේදයන් තත්ත්ව වික්ෂා කිරීම. හය නැවතත් ගම්බීර ඥාන චරිය පත්‍ය වෙක්කනතා නම් වූ ගැඹුරු ස්කන්ධ ආදීන් පැවති ගැඹුරු ස්කන්ධ ආදීන් හි පැවති ගැඹුරු ප්‍රඥා ප්‍රභේදයන් තත්ත්ව වික්ෂා කිරීම. හත්වෙනි එක සෑම ඊයාවෙම ධම්මවිචේ සම්බොජ්ජංගය උපදවාදීන් පිස ඒට නමුණු සිත් ඇති බවයි. සතිය සියලු කටින්දී බලවත් වේවි. සියලු උපව්‍යංජන යන්නේ දුරුලෑමක් මෙන් සතිය සියලු යහපත් සිද්ධිම තිබියද. අවශ්‍ය වැඩි විස්තර මෙම දහම් පොතේ පිටු 251 සිට ඉදිරියට බලා දත යුතුය. අභිධර්ම මාර්ථ සංග්‍රහය දෙවෙනි කාණ්ඩයේ පොත බලනු මැනවි. පින්නතුනේ අපට අදට නියමිත කාලය සීමාව හමාර වෙලා අපි මේ වැඩසටහන සමාප්ත කරනවා. පින්නතුනේ ජීවන්ච මාචකාණෙන් ඇහුවා ශ්‍රවණය කරගත්තා. ඒ සෙවණේ කරගත් ධර්මයේ මනසේ දරාගත්ත ධර්මයට අනුව සමංගේ ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුදාගෙන හැම දිනම පරම ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයට පැති උබෝධිකින් අමාම නිවන ලෝකෝත්තර සම්පති මුදා කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. මේ ධර්මඥානය තුලින් මේ අවස්ථාව උදා වේ. හැම දිනාට දෙවියන් සරණයි දැන් දී දක්වන්නේ.